හෙලෝ යාළුවනේ, ඔයාලද මේ එකතු වෙන්නේ අපේ හිමන්ස ප්‍රෝ YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනාවේ කොහොමද අපි මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අපේ PC එකට මිරර් කරන්න කියලා. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කෙලිම PC එකට ලයිව් දෙන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත්, හරි මම මේකට පොඩි ඇප් එකක් පාවිච්චි කරනවා. මම මේක description එකේ දාලා තියනනම් MB20 ක විතර පොඩි ඇප් එකක්. මේක ෆයිල් සෙට් එකක් විදිහට තියෙන මම ඕක ඇප් එකක් විදිහට බිල්ඩ් කරලා දුන්නා. ඒක ඔයාලා එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. හරි, එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ ෆෝල්ඩර් එකේ ගේවි. දැන් ඔයාලා මේ ලයිව් එක්ස්ට්‍රැක්ට් කරන ඕන එතනටම වැටේ. ඊට පස්සේ මේක ඇතුලේ මෙහෙම සෙටප් ෆයිල් එකක් තියෙනවා. අනේ සෙටප් ෆයිල් එක ඔයාලා අරගෙන ඒක රන් කරන්න. හරි, නෙක්ස් දෙන්න. ඊට පස්සේ මම මේකට විදිලා නෙක්ස් දෙනවා. හරි, ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් ෆයිල් 86 ඉන්ස්ටෝල් වෙනවා. මේ 32 bit ඇප්ලිකේෂන් එකක් හින්දා ඕන Windows OS එකකට වැඩ මන් දන්න තරමින්. හරි, දැන් මේක ඉන්ස්ටෝල් වෙවි. හරි, ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන zip. හරි, දැන් මෙන්න මෙතන ඔයාලට පොඩි අයිකන් එකක් පෙන්වනවා අපේ zip ෆයිල් එක. හරි, ඊට පස්සේ අපි කරන්න ඕන අපේ ෆෝන් එකට ගිහිල්ලා ෆෝන් එකේ සෙටින්ග්ස් යන්න ඕන. සෙටින්ග්ස් ගිහිල්ලා එතන අපි about phone ගිහිල්ලා එතන තියෙනවා build number කියලා. අන්නේ කුඩ 6-7 පාරක් විතර ක්ලික් කරගෙන යන්න ඕන. හරි, ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ lock එක හරි ඒ lock එක ඔයා දෙන්න. හරි, ඊට පස්සේ you are now a developer කියලා එනවා. ඊට පස්සේ පිටිපස්සට ගිහිල්ලා උඩ තියෙනවා search bar එක. search bar එකේ දෙන්න developer options කියලා. ඊට පස්සේ ඔතන අපිට පෙන්වන developer option කියලා option එකක් අන්න එක දෙන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙහෙම ගොඩක් menu එකක් එවි. ඔයාලා මේක නොදන්න දේවල් මේව කරන්න යන්න බෑ. මොකද මේක phone එකේ ගොඩක් setting වලට මේක බලපානවා. හරි, ඔතන තියෙන debugging කියන තීරුවක් යටතේ USB debugging කියලා මේක අන්න එක ඔයාලා ඒ ටික් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පස්සේ ඕකේ දෙන්න, ඕක මැසේජ් එකක් එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ USB කේබල් එකකින් අපේ මේක ප්ලග් කරන එක. මම මගේ මේක ප්ලග් කරන්නම්. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා ඔතන ඔයාලගෙන් use USB to transfer files දෙන්න. charge only දුන්නොත් මේක වැඩ කරන්නේ නැහැ. හරි, ඊට පස්සේ ආයෙමත් ඔයාලා පිටිපස්සට ගිහිල්ලා බලන්න මුලින්ම USB debugging හොන්ද කියලා. මොදිවුත් ඕක නිතරම off වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ PC එකට ගිහිල්ලා මේ script කියන මේ icon එකට double click කරන්න. හරි, ඊට පස්සේ ඔන්න මේ CMD interface එක open වෙලා ඔයාලට ඔන්න අපේ phone එක load වෙනවා. හරි, ඊට පස්සේ මේක මෙතන live දෙන්න පුළුවන්. අපේ ඔන්න මෙහෙම අපි මේව ගන්න එක live අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අපේ PC එකිනුත් මේක පාලනය කරන්න. ඒ වගේමයි ওই වීඩියෝ ඒ වගේවත් හොඳට play කරලා බලන්න පුළුවන්. අන්න වීඩියෝ එකක් දාලා බලන්නම්. වලට පේන ඇති හොඳ ක්වලිටි එකක ප්ලේ වෙනවා. තව මේ මෙතන වටේ කළු පාට ඉඩක් පේනවා. මේක සාමාන්‍යයෙන් YouTube එකේ ඉන්න මේ වටේ තියෙන ඉර එහෙමම පෙන්නනවා. අපිට පුළුවන් අපි දැන් ගේම් එකක් එක ගහනවා නම් මේක කෙලින්ම මේ ඉර අයින් වෙලා ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. තවත් ඔයාලට මේක ගැන කියන්න තියෙන්නේ මේක ඔයාලා equipment account කර කියන්නේ LD player එක හරි ඒ වගේ මොකක් හරි equipment එකක් පාවිච්චි කරන ඒ වෙලාව ඔන්නකේ තියෙනවා නම් ඔයාලට මේක open වෙන්නේ නැහැ. open වෙන්නේ නැතුව නිකන් CMD එක open වෙලා close වෙලා යනවා. එතකොට ඔයාලා මේ equipment එක off කරලා මේක try කරන්න. එතකොට හරි. දැන් මෙතන මේ අපිට පුළුවන් තවත් ඔප්ෂන් එකක් විදිහට මේක අපිට පුළුවන් අපේ කර්සර් එකෙන් අපේ ෆෝන් එක මේ රිමෝට් කන්ට්‍රෝල් කරන්න. දැන් අපේ කෙලින්ම ෆෝන් එකේ මොකක් ඩිස්ප්ලේ එකට ඩැමේජ් එකක් හරි මොකක් හරි වෙලා තියෙනවා නම් අපිට පුළුවන්
තාවකාලිකව මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. අර ඊට පස්සේ මෙතන වලට ඔය පොඩි RAM තියෙන, ඒ කියන්නේ 1GB වගේ RAM එක පොඩ්ඩක් අඩු PC වලට වාව මේක වැඩ ගන්නවා. ඉක්මීටර පාවිච්චි කරන්න බැරි කට්ටියට මේක ගොඩක් වටීවි. ඒ වගේමයි Zoom මේ වගේ දැන් කාලේ online පන්ති කරනවා. හැම දෙයකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක කැමරා එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේකේ ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඉක්මීටර එකට sound එක transfer කරන්න බෑ. ඒ කියන්නේ මේ ෆෝන් එකෙන් sound එකක් දුන්නට පස්සේ අපේ ෆෝන් එක විතර sound එක ඇහෙන්නේ. අපේ PC එක ඇහෙන්නේ නැහැ. ඒකට මම ඉස්සරහදී ඔයාලට video එකක් ගේන්නම් එක setting එක හදාගන්න මාත් පොඩ්ඩක් හොයලා බලලා. ඔයාලට ඉතින් ෆෝන් එකේ sound එක වැඩි කරලා එහෙම ඉන්න පුළුවන්. හරි එහෙනම් මේ video එකේ තව කියන්න දේවල් නම් මට ලොකු දෙයක් නැහැ. ඔයාලා කොහොම හරි ගැටලුවක් එහෙම આવොත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපේ channel එකට subscribe කරගන්න. Subscribe කරගෙන like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි එහෙනම් මේ video එක මම මෙතෙන් ඉවර කරන්නම්. හැමෝටම සුබ දවසක්.